පිංගතුනි මේ සුන්දර රාත්‍රියේදී පිංවතුල්ලා විදර්ශනා නුවණ ජීවිතයට එකතු කර ගැනීම උදෙසා විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කිරීමටයි සූදානම් වෙන්නේ. පිංවතුනි අද නිකිණි පුර පසළොස්වක පොය දවස මේ සුන්දර පසළොස්වක පොය දවසේ මේ උදා වුණ මේ රාත්‍රියේ පිංවතුනි සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා අපි හැමෝම මේ සූදානම් වෙන්නේ මේ උදා වුණා වූ මේ නිකිණි පුර පසළොස්වක පොය දවසේ ජීවිතේට වටිනා කියන විදර්ශනාමය ධර්මයක් එකතු කරගන්න. පින්වතුනි නිරතුරුවම පින්වතුල්ලා අපෙන් ඇවිල්ලා විමසනවා ස්වාමින් වහන්සේ මට කමටහනක් දෙන්න කියලා. මම හැම වෙලාවම මතක් කරන්නේ සතර සතිපට්ඨාන සූත්‍රයට අදාළව ආනාපාන සති සූත්‍රයන්ට අදාළව ඒකායගත සති සූත්‍රයන්ට අදාළව ඒවා කියවලා ඒ ධර්ම කාරණා ජීවිතයට එකතු කරගන්න කියලා. පින්වතුනි අපි භාවනා කරන්න පෙර ආතුව අපි නිරතුරුවම තමා තුළින් විනිශ්චයකට පැමිණිය යුතුයි තමාගේ චරිතය පිළිබඳ තමාගේ සිතුම් පැතුම් පිළිබඳ. මොකද කෙනෙක් ඉන්න පුළුවන් එයා රාග චරිතයක්. නිරතුරුවම ඇස පිනවන්න කනනාසය දිව ශරීරයේ මනස පිනවන්න කැමැති රාග චරිතයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් වර්තමාන සමාජයේ දේශ බලද්දී අපිට පේනවා පින්වතුනි රාග චරිතයන්ගේ ස්වභාවය උගාක් වැඩි. ඒක ඒ අයගේ වරදක් නෙමෙයි පින්වතුනි. ඒවා සමාජය තුළ සකස් වෙන්නා වූ හේතුඵල ධර්මයන්. සද්ධර්ම ශ්‍රවණයේ දුර්වලභාවය නිසා, කල්යාණ මිත්‍රාශ්‍රයේ දුර්වලභාවය නිසා, ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවය නිසා අපි නිරතුරුවම සංසාර බය, සංසාර ගැඹුර, සංසාර දුර අපි දකින්නේ නැහැ පින්වතුනි. ඒ වගේම මේ කාමයන්ගේ තියෙන නිසරුභාවය, මේ කාමයන් නිසා අපි සංසාරයක් පුරාවට අත්විඳලා තියෙන දුක්ඛ දෝමනස්යන් අපි නුවණින් දකින්නේ නැහැ. ඒ නිසාම අපි රූපයට බැඳිලා යනවා පින්වතුනි. රූපය මමයේ කියලා ගන්නවා, රූපය මගේ කියලා ගන්නවා, රූපය මගේ ආත්මය කියලා ගන්නවා. මේ රූපය සැපයි, මේ රූපය නිත්‍යයි, මේ රූපය සුභයි කියලා ගන්නවා. ඒ මාර්ගගෙන පින්වතුනි නිරතුරුවම අපි රාගසිත ඇති කර ගන්නවා. ඒ වගේම සමාජය තුළ ජීවත් වෙන පාසල් දරුවාගේ පටන් පින්වතුනි වයෝ වෘද පින්වතුල්ලා දක්වා මේ රාගසිත නිසා බලවත් අනතුරු කරා ගමන් කරන සමාජයක් අපි ඉදිරියේ තියෙනවා පින්වතුනි. අපි නිරතුරුවම භාවිතා කරන මාධ්‍ය හේතුවෙන්, ඒ වගේම තාක්ෂණික මෙවලම් හේතුවෙන්, අපි කියවන පතපොත හේතුවෙන්, අපි ඇහැට දකින දේවල් හේතුවෙන් නිරතුරුවම රාගසිත ඇතිවීමේ ප්‍රවණතාවයන් වැඩි වෙලා තියෙනවා. එතකොට රාගසිත ඇතිවෙන ප්‍රවණතාවය වැඩි වෙන කෙනෙකුට අපි මෛත්‍රී භාවනාව කියලා දුන්නොත්, මෛත්‍රී භාවනාව වඩන්න කියලා කිව්වොත් ඒ රාගසිතට ඒ මෛත්‍රී භාවනාව කවදාක්වත් පිංගතුණි ප්‍රතිඵලදායක භාවනාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා නිරතුරුවම රාගසිතක් සකස් වෙන පිංවතා නිරතුරුවම රූපයන් කෙරෙහි හිත ඇදිලා යන, රූපයන් කෙරෙහි නිරතුරුව තෘෂ්ණාවෙන් බැඳිලා යන ඒ කාම රාගසිත සකස් වෙන පිංවතුල්ලා මෛත්‍රී භාවනාව වැඩිම සුදුසු නැහැ පිංගතුණි. මෛත්‍රී භාවනාව වැඩිම නිසා තව තව ඒ රාගය සකස් වෙන රූපයන් කෙරෙහි බැඳීම අපි තුල වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා නිරතුරුවම රාගසිත සකස් වෙන සෑම පින්වතෙක්ම මෛත්‍රී භාවනාව පමණක් ජීවිතයකට එකතු කර ගැනීම සුදුසු නැහැ පින්වතුනි. මෛත්‍රී වඩන්න, මෛත්‍රී වඩන්න එපා කියනෝ නෙමේ. නමුත් රාගසිත සකස් වෙන කෙනා හැම වෙලාවම දක්ෂ විය යුතුයි අසුභ භාවනාව, පිළිකුල් භාවනාව, ඒ ආදී වශයෙන් පිංගතුනි කායානුපස්සනාවට අදාළ භාවනාවන් ජීවිතයට එකතු කරගන්න. එනිසා නිරතුරුවම ඔබ තුල නිරතුරුවම රාගසිත සකස් වෙන ස්වභාවයන් වැඩි නම් ඒක අපේ පක්ෂයට විතරක් නෙමේ පැවිදි පක්ෂයටත් තියෙනා වූ බලවත් ප්‍රශ්නයක් බවට මේ ප්‍රශ්නේ පත් වෙලා තියෙනවා. සමාජය කාම ඡන්දයන් වැඩෙන්න වැඩෙන්න පිංගතුණි අපි ඒ වායේ ගොදුරු බවට පත් වෙනවා. ඒ නිසා නිරතුරුවම මේ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී
ඔබ ඔබේ හෘද සාක්ෂියත් එක්ක සංවාදයකයෙදෙන්න පිංහතුනි. හෘද සාක්ෂියත් එක සංවාදයකේදිලා තමා තුළින් තමා දකින්න තමාගේ චරිතය රාග චරිතයක්ද කියලා. තමාගේ චරිතය රාග චරිතයක් නං නිරතුරුවම සිත රාගෙන් අසංවර වෙනවනං, ප්‍රාග සිතුවිලි නිසා නිරතුරුවම සිත චංචල වෙනවනං, පිංහතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිරතුරුවම කායානු පස්සනාව ජීවිතයට එකතු කරගන්න කියලා පිංහතුනි. ඔබ බියවෙන්න එපා, මොකද අපි තුළ රාගසිත් සකස්වෙද්දී අපි තුළ සැකය විචිකිච්ඡා වර්ධනය වෙනවා පිංහතුනි. බියක් ඇතිවෙනවා, අනේ මට ධර්මයේ සරණක් ජීවිතයට එකතු කරගන්න බෑ කියලා, මට මේ රාගසිත දමනය කරගන්න බෑ කියලා බියක් සකස් වෙනවා පිංහතුනි. අර අතීතේ වැඩ සිටියා වූ භික්ෂුන් වහන්සේ නමක් හිටියා, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ උන්වහන්සේ සුසාන භූමියට ගියා, කනත්තට ගියා භාවනා කරන්න. සවස්යාමේ කනත්තට ගිහිල්ලා සුසාන භූමියට ගිහිල්ලා එයා මරණානුස්සතිය වඩන්නයි මේ උත්සාහ ගත්තේ පිංහතුනි. එයා බැලුවා අද දවසේ ගෙනල්ලා දාපු මරණයක් මිනියක් තියෙනවද කියලා. මිනියක් දේහයක් තියෙනවා අද දවසේ ගෙනල්ලා දාපු. සුදු රෙදි කඩකින් ඔතලයි තියෙන්නේ. ඒ සුදු රෙදි කඩ මතු පිටින් අර ඕජාවත් ගලනවා ටික ටික. නමුත් තරුණ කාන්තාවකගේ මල සිරුරක් පිංහතුනි. අනේ මේ වීර්යවන්ත ස්වාමීන් වහන්සේ කල්පනා කළා, මම මේ තරුණ කාන්තාවගේ මල සිරුර ඉදිරියේ වාඩි වෙලා මම මරණානුස්සතිය වඩනවා කියලා. අර තරුණ කාන්තාවගේ රූපය දෙස දකිද්දී, ඒ තරුණ කාන්තාවගේ මල හිස දෙස දකිද්දී, මුහුණ දෙස දකිද්දී, අනේ මේ වීර්යවන්ත ස්වාමින් වහන්සේගේ වීර්ය පහ වෙලා ගිහිල්ලා රාගසිත ඇති වුණා පිංහතුනි. රාගසිත මතුවෙවි 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 එන්න ගත්තා. මේ ස්වාමින් වහන්සේ කල්පනා කරනවා, දෙයනේ මම කොයිසා වීර්යවන්තද මේ සුසාන භූමියට ඇතුල්ුනේ. මම අද දවසේ මේ රාත්‍රියේ පුරාවට මරණානුස්සතිය පුහුණු කරලා මම මේ කෙලෙස් ධර්මයන් සියුම් කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් මේ සුසාන භූමියට ඇතුල්ුණත්, මේ මල කඳ දැකලා, මේ තරුණ කාන්තා මල කඳ දැකලා රාගය බුරබුරා බුරබුරා නැගෙද්දි පිංහතුනි මේ ස්වාමින් වහන්සේ ඒ වාඩි වෙලා සිටි ආසනයෙන් නැකිටලා උන්වහන්සේ බැහැරට ගියා. උන්වහන්සේ බැහැරට ගිහිල්ලා පිංහතුනි තමා කෙරෙහි තමා කලකිරීම ඇති කරගත්තා. දෙයනේ මේ තුච්ච හිත, මේ තුච්ච හිත කොයිසානම් විනාශකාරී දෙයක්ද. මේ බලන්න, මේ මැරිච්ච මල කඳේ, මේ තරුණ මල කඳේ මේ රූපය දැකලා කාමයන් සකස් වෙනවා. රාගේ මගේ සිත වෙවුලනවා. මගේ සතිය සිහිය විනාශ කරලා දැම්මා. මා තුළ වැඩි තිබූ ධම්ම විජය බොජ්ජංගය, වීරය බොජ්ජංගය, මේ ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා, මේ සියලු ධර්මතාවයෝ විනාශ කරලා දැම්මා මේ කාම සිතුවිල්ල. ඒ නිසා පිංහතුනි මේ කාම සිත කෙරෙහි බලවත් පිළිකුලක් මේ ස්වාමින් වහන්සේ ඇති කරගත්තා. මේ තුච්ච හිත, මේසා වියරු පිංහතුනි ඒ පස්සය හේතුවෙන් සකස් වුණා වූ ඒ විඳීමේ තියෙනා වූ වියරු භාවය ඒ ස්වාමින් වහන්සේ නුවණින් දකින්න ගත්ත පිංහතුනි. දැකලා තව 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 සතිය සිය ශක්තිමත් කරගත්තා. සංසාර බයට අදාළ, සංසාර ගැඹුරට අදාළ පිංහතුනි මේ රාගේ තියෙනා වූ ආදීනවයන්ට අදාළව නුවණින් මෙනෙහි කරලා අන්න පිංහතුනි ධම්ම විජය බොජ්ජංගය ශක්තිමත් කරගත්තා. ඒ ස්වාමින් වහන්සේ හිතනවා, දෙයනේ මේ කාමසිත වර්ධනය වෙලා ගියොත් මම භික්ෂූත්වෙන් පිරිහෙන්න පුළුවන්. මාව සතර පරාජිකාවන්ට පත් වෙලා කල්ප ගණන් මන් නිරයන්ට වැටිලා දුක් විඳින්න පුළුවන්. ඒ නිසා මම මේ රාගසිත මේ මොහොතේම දමනය කරගන්න ඕනේ කියලා ඒ රාගේ ආදීනවයන් නුවණින් දැකලා ඒ ආදීනවයන් කෙරෙහි බිය ඇති කරගෙන පිංහතුනි ඒ ස්වාමින් වහන්සේ රාගේ නිස්සරණය දෙසට යන්න වීර ඇති කරගත්ත පිංහතුනි. නැවත එරමිනිය ගොතාගෙන වාඩි වෙලා ආයිමත්තේ රූපේ අසුභ ස්වභාවයම බැලුවා. ඒ රූපේ පිළිකුල් ස්වභාවයම බැලුවා. ඒ රූපය මරණානුස්සතියක් බවට පත් කරලා
ඒ කාන්තා රූපය ඒ සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවට මුහු වෙලා පින්වතුනේ අනිත්‍ය භාවයට පත් වෙනවා නුවණින් දැක්කා. දැකලා උන්වහන්සේ ශක්තිමත් භාවය ඇති කරගත්තා. ඒ වීර බොජ්ජංගය තුලින් ප්‍රීති සම්බොජ්ජංගය ඇති කරගෙන ඒ පස්සාදි සම්බොජ්ජංගය ඇති කරගෙන ඒ තුලින් සමාධි සම්බොජ්ජංගය ඇති කරගෙන පින්වතුනි ඒ සුන්දර ධර්මයේ උපේක්ෂාව විදර්ශනාමය උපේක්ෂාව ජීවිතයට එකතු කරගෙන උන්වහන්සේ උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගන දක්ෂ වුණා පින්වතුනි. එනම් බලන්න ගෞරවනීය සාමින් වහන්සේ නමක් ඒසා වීරවන්තව සුසාන භූමියකට ගොඩ වෙලා මම මරණානුස්සතිය වඩලා මේ රූපය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන අර තරුණ කාන්තා මලසිරුල ළඟ වාඩි වුණත් පින්වතුනි ඒ සාමින් වහන්සේට සිද්ධ වුණේ බලවත් වූ අනතුරක් කරා යන්න. ඒ නිසා ඒ අනතුර යටපත් කරලා උන්වහන්සේ පින්වතුනි රූපේ අනිත්‍යභාවය අවබෝධ කරගෙන උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගන දක්ෂ වුණා. ඒ නිසා වර්තමාන සමාජයේ අපි තුල රාගසිත සකස් වෙනවා නම් පින්වතුනි ඔබේ කෙරේ බිය ඇති කරගන්න එපා. නිරතුරුවම ඒ රාගසිතේ තියෙනා වූ ආදීනවේ දකින්න පින්වතුනි. සංසාරයක් පුරාවට මේ සකස් වුණා වූ රාගසිතේ ආස්වාදයට බැඳිලා පටිච්ච සමුප්පන්න වින්දා වූ දුක් ගොඩ නුවණින් දකින්න. තිරිසන් ලෝකවලට වැටිලා പ്രേත ලෝකවලට වැටිලා നിരයන්ට වැටිලා අසුර ලෝකයන්ට වැටිලා පිංගතුනේ සංසාරේ කල්ප ගණන් වින්දා වූ දුක් නුවණින් දකින්න පිංගතුනේ. එම දැකලා നിരතුරුවම මේ කාමයන්ගේ ආදීනවය මතු කරලා ගන්න මේ කාමයන් කෙරෙහි කරගන්න බිය ඇති කරගෙන നിരතුරුවම ඔබ දක්ෂ වෙන්න ඔබ තුල සකස් වෙන්නා වූ ඒ කාම සිත් පිංගතුනි നിരතුරුවම කායානුපස්සනාවෙන් දමනය කරගන්න. මොනම හේතුවක් නිසාවත් රාග සිත් සකස් වෙන මොහොතේ මෛත්‍රී භාවනාව වඩන්න යන්න එපා. നിരතුරුවම රූපේ අනිත්‍යභාවය නුවණින් දකින්න. ඔබට යම් රාග සිතක් සකස් වෙනවා නම් ඊට ඉලක්ක වෙන්නා වූ රූපයක් තියෙනවා පිංගතුනි. එක කාන්තා රූපයක් වෙන්න පුළුවන් පිරිමි රූපයක් වෙන්න පුළුවන්. නිරතුරුව මේ රූපය මනසින් අරගෙන පිංගතුනි ඒ රූපය දෙතිස් කුණුපයක් කළ දකින්න. කේස් ලොම් නිය සම්දත් මස් ඇට නහර මේ වගේ රූපය කොටස් 32ක් කළ දකින්න. ඒ රූපය ඔහු කියලා දකින්න එපා. ඒ රූපය ඇය කියලා දකින්න එපා. ඒ රූපය මමය මගේ කියලා දකින්න එපා පිංගතුනි. ඒ රූපය ඇත්ත ඇති සැටියෙන් දකින්න. ඒ රූපය නිරතුරුවම දෙතිස් කුණුපයක් හැටියට කොටස් කරලා නුවණින් දකින්න. ඒ රූපය නිරතුරුවම සතර මහා ධාතුවක් හැටියට කොටස් හතරක් කරලා වෙන්ව දකින්න. ඒ රූපය නිරතුරුවම අට්ටික සංඥාවක් කරලා නුවණින් ඇටසැකිල්ලක් කරලා දකින්න පින්වතුනි. ඒ රූපය නිරතුරුවම අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් හැටියට දකින්න පිංහතුනි. වර්තමානයේ අපි හුඟාක්ම මේ කාමයන් සකස් කරගන්නේ මේ අනිත්‍ය වූ ඉරියව් පවත්වන කය නිත්‍ය වශයෙන් ගැනීම නිසාමයි පිංහතුනි. අපි සෑම කෙනෙක්ගේම ඉරියව් කය නිත්‍ය වශයෙන් ගන්නවා, සැප වශයෙන් ගන්නවා, සුභ වශයෙන් ගන්නවා, ආත්ම වශයෙන් ගන්නවා. අපි ඒ පවත්වන සෑම ඉරියව්වක්ම අනිත්‍යයි කියලා දකින්නේ නෑ පිංහතුනි. hina වුණත් සතුට වුණත් විනෝද වුණත් කොයිසා සුන්දර ඉරියව් පැවැත්වුවත් පිංහතුනි ඒ සෑම ඉරියව්වක්ම අනිත්‍යභාවයට පත් වෙලා යනවා. පිංහතුනි තරුණ කාලේ තරුණ නාට්‍යාංගනාවක් කොයිසා සුන්දර ඉරියව් පවත්වනවද පිංහතුනි? කොයිසා සුන්දර ඉරියව් පවත්වනවද රූපේ ආස්වාදයෙන් මත් වෙලා? ඒ කොයිසා සුන්දර ඉරියව් පැවැත්වුවත් ඒ සුන්දර රූපය දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට පත්වෙද්දී ඒ සුන්දර ඉරියව් කය පිංහතුනි නිරතුරුවම අනිත්‍යභාවයට පත්වෙනවා. කොයිසා ලස්සනට hina වුණත් කොයිසා ලස්සනට ඇවිද්දත් කොයිසා ලස්සනට ඉරියව් පැවැත්වුවත් පින්වතුනි නුවණින් දකින්න
ඒකම ඉරියව්වක්වත් ඔහුට ඇයට අයිති නැහැ. ඒ සෑම ඉරියව්වක් මානිත්‍යෝ ඉරියව්පවත්වන කයක්මයි. නමුත් නිරේතුරුවම සමාජයේ තුල අපි දකින මේ සෑම ඉරියව් කයක්ම පින්වතුනේ අපි මමේ කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, නිත්‍යයි සුභයි සැපයි කියලා ගන්නවා පින්වතුනේ. ඒ නිසා මේ ඉරියව් කයට අපි බැඳිලා යනවා. ඒ ඉරියව් කයට බැඳී යාම නිසා අපි රාගසිත ඇති කර ගන්නවා පින්වතුනේ. ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න, ඔබ තුල රාගසිත සකස් වෙනවා නම් ඊට අදාළ රූපය වෙන ඒ රූපය අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් හැටියට නිරතුරුවම දකින්න පින්වතුනි. මේ සෑම ඉරියව් පවත්වන කයක්ම කවදාහරි දවසක ලෙඩ ඇඳට වැටුන වෙලාවේ ඒ ඉරියව් කයේ ස්වභාවය ඔබ නුවණින් දකින්න. කොයිසා සුන්දර ඉරියව් පැවැත්වුවත් පින්වතුනි ඒ රූපය කවදාහරි දවසක අංශභාග රෝගියෙක් වෙච්ච දවසක ඒ රූපේ අනිත්‍ය වූ ඉරියව් කය නුවණින් දකින්න පිංගතුනි. ඒ ඉරියව් කයේ ආදීනවේ නුවණින් දකින්න. කොයිසා සුන්දර ඉරියව් පැවැත්වුවත් ඒ ඉරියව් පවත්වන කය කවදාහරි දවසක මල කඳක් වෙච්ච වෙලාවේ පිංගතුනි ඒ සුන්දර ඉරියව් කයේ ආස්වාදය ආදීනවයක් බවට පත්ුන හැටි දකින්න. එදා ජීවමානව වැඩ සිටියේ යසෝදරා උත්තමාවිය, ඒ උත්පලවන්නා උත්තමාවිය, පින්වතුනි බද්ධ කාපිලානා උත්තමාවිය කොයිසා සුන්දර ඉරියව් පවත්තන කයක් පවත්වන්නේ නැද්ද පින්වතුනි? ඒ රාහුල උත්තමයා කොයිසා සුන්දර ඉරියව් පවත්තන කයක් පවත්වාගෙන යන්නේ නැද්ද? ඒ වගේම සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමීදම් පුරලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඉරියව් කය කොයිසා සුන්දර වෙන්නේ නැද්ද පින්වතුනි? නමුත් මේ සෑම සුන්දර ඉරියව් කයක්ම වෙනස් වෙලා ගියා පින්වතුනි. ඒ සුන්දර ඉරියව් කය පිරිනිවීමෙන් අනතුරුව මල කඳක් බවටම පත් වුණා. ඒ මල කඳ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. ඒ නිසා වර්තමාන සමාජයේ අපි රාගය මුල ඇති කරගන්නේ මේ ඉරියව් පවත්වන කය නිත්‍ය වශයෙන් ගැනීම දැකීම නිසාමයි පිංගතුනි. ඒ නිසා සෑම මොහොතකම ඔබ යම් සුන්දර ඉරියව් පවත්වන කයක් දකීද, ඒක රූපවාහිනියෙන් වේවා, ටෙලිනාට්‍යකින් වේවා, චිත්‍රපටයකින් වේවා, සමාජයේ අනේන මොහතක වේවා පිංගතුනි, ඒ සුන්දර ඉරියව් කය නිරතුරුවම ආදීනවයක් කළ දකින්න. මේ ඉරියව් කය අදාළ රූපයේ වයසට යද්දී මේ ඉරියව් කොයිසානම් වෙනස් වී යනවාද කියලා නුවණින් දකින්න. මේ රූපය රෝගී භාවයට පත්වෙද්දී කොයිසා මේ ඉරියව් කය අනිත්‍ය වෙලා යනවාද කියන කාරණේ නුවණින් දකින්න. මේ රූපය කවදාහරි දවසක මල කඳක් වෙච්ච වෙලාවේ මේ ඉරියව් කය කොයිසානම් අනිත්‍ය භාවයට පත් වෙලාද කියලා නුවණින් දකින්න පින්වතුනි. කොයිසා සුන්දර ඉරියව් කයක් දරාගත් රූපයක් වුණත් කවදාහරි දවසක පින්වතුනි ඒ රූපය බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවාමයි, බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවාමයි. ඒ නිසා ඔබ කොයිසා සුන්දර ඉරියව් පවත්වන කයක ආස්වාදයට යට වුණත් පින්වතුනි සතිය සිහිය ඇති කරගෙන ඒ අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයේ ආදීනවේ නුවණින් දකින්න. මොකක්ද ඒ ආදීනවේ පින්වතුනි? ඔබ දක්ෂ විය යුතුයි සුන්දර ඉරියව් පවත්වන කයක් සිහියට නගාගෙන. ඒ සුන්දර ඉරියව් පවත්වන කයත් මහ පොළවේ පසත් එකක් කොට දකින්න පින්වතුනි. මහ පොළවේ පසත් එකක් කොට දකින්න අපි දෙපා තබාගෙන සිටින මේ මහ පොළව ඔබේ ගමේ පවුලේ සුසාන භූමියේ තියෙන පස පින්වතුනි සුන්දර වූ ඉරියව් පැවැත්තු රූපයන්ගෙන් සැදුනා වූ පසක්මයි පින්වතුනි. ඒ සතර මහා ධාතුවේ අනිත්‍ය භාවයමයි, ඒ වගේමයි
නිරේතුරුවම ඔබට රසිත් සකස් වෙනවනං මරණානුස්සතිය ජීවිතයට එකතු කරගන්න. අනේ මේ සෑම රූපයක්ම මලකඳක් කල්ල නුවනින් දකින්න පිංහතුනි. මේක මලකඳ නරක් වෙලා කුණු වෙලා ගඳගහලා නිලමැස්ස වහලා මේ මල කඳ පිංහතුනි බාහිර සතර මහා ධාතුවටම මුහුවෙනවා දකින්න. රූපය නිරේතුරුවම කායානුපස්සනාවෙන් පිංහතුනි අර්ථවත්ව විදර්ශනාත්මකව දකින්න. ඒ දකිනකොට රාගසිත ඔබෙන් බැහැරට යනවා පිංහතුනි. එනිසා මොනම හේතුවක් නිසාවත් අනේ මේ රාගසිත මට දමනය කරගන්න බෑ කියලා උකටලී භාවයට පත්වෙන්න එපා පිංහතුනි. ඒ නිසාම පංච නීවරණයන්ගේ ගොදුරු බවට පත්වෙන්න එපා. ඔබ දකින්න ඒ සෑම රාගසිතක්ම පිංහතුනි කායානුපස්සනාවෙන් දමනය කරන්න පුළුවන් කියන කාරණය ඔබ නුවණින් දකින්න. දකිමින් රාගසිත සකස් වෙන සෑම කෙනෙක්ම නිරේතුරුවම කායානුපස්සනාවට හිත යොමු කරන්න. ඕනෑම සුන්දර රූපයක් දකිද්දී ඒ රූපය පිංහතුනි ඇටසැකිල්ලක් කරලා දකින්න. ඔබ ඔය ආසනේ වාඩි වෙලා මේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා මේ සුන්දර විදර්ශනා රාත්‍රියේදී පිංහතුනි මොහොතක් හිත යොමු කරන්න. අද දවසේ ඔබ වඩාත්ම කැමති වූ රූපය කුමක්ද කියලා, අද දවසේ ඔබේ හිත වැඩියෙන්ම ඇලී ගිය රූපය කුමක්ද කියලා. එක කාන්තා රූපයක් වෙන්න පුළුවන්, එක පිරිමි රූපයක් වෙන්න පුළුවන්. ඒ රූපය පිංහතුනි මොහොතක් ඇටසැකිල්ලක් කරලා දකින්න. ඒ සුන්දර රූපය ඔබේ හිත නිතර නිතර බැඳී ගිය ඒ රූපය, ඔබේ හිත නිතර නිතර කැමති වුණා වූ ඒ රූපය, ඔබ මමය කියලා ගත්තා වූ මමය කියලා දැක්කා වූ ඔබ මගේ කරගන්න සූදානම් වෙන ඒ රූපය පිංහතුනි මොහොතක් අට්ටික සංඥාවෙන් දකින්න. ඇටසැකිල්ලක් කරලා දකින්න පිංහතුනි. ඒ රූපය සුන්දර රූපයක් වෙන්න පුළුවන්. නමුත් ඒ සුන්දර රූපයක් උනත් ඒ රූපේ ඇත්තයි ඔබ මේ විදර්ශනා රාත්‍රියේදී මතු කරගන්නේ. ඔබ රූපේ බොරුව මතු කරගන්නේ නෑ පිංහතුනි. රූපේ ඇත්ත ඔබ මේ විදර්ශනා රාත්‍රියේදී මතු කරගන්න. ඒ නිසා කොයිසා ඔබ කැමති වේවා අකමැති වේවා යම් රූපයක් තියෙනවා නම් නිරතුරුව පිංහතුනි ඒ රූපය අට්ටික සංඥාවෙන් ඇටසැකිල්ලක් කරලා දකින්න. ඔබ නැවත නැවත දකින්න, ඔබ නැවත නැවත දකින්න. නුවණින් මෙනෙහි කරමින් බලන්න ඒ රාගසිත යටපත් වුණාද කියලා. ඒ රාගසිත ඔබට දැන් මතුවෙන්නේ නැද්ද කියලා දකිමින් පින්වතුනි නැවත 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 අට්ටික සංඥාව ජීවිතයට එකතු කරගන්න. ඔබේ අට්ටික සංඥාව ජීවිතයට එකතු කරගත්තේ නැත්නම් ඒ රාගසිතට ඔබ බැඳී ගියොත් පිංහතුනි ඔබ බලවත් සිල්පද බිඳීමකට යන්න පුළුවන්. ඔබ බලවත් සිල්පද බිඳීමක් නිසාම පිංහතුනි බලවත් අනතුරු කරා, රෝගී භාවයන් කරා, ගැටුම් කරා, බන්ධනාගාරගත වීම, සිරගත වීම කරා, චරිතය විනාශ වීම කරා, චෝදනාවන්ට ලක්වීම කරා ඔබ යන්න පුළුවන් පිංහතුනි. අද සමාජය තුල අපි දකිනවා බලවත් රාගේ පිබිදීමක් සෑම තැනකම තියෙනවා පිංහතුනි. ළමා වයසත් මේකට ගොදුරු වෙලා. ඒ නිසා පිංහතුනි ඔබ දක්ෂ වෙන්න, ඔබ දක්ෂ වෙන්න අකුසල් විපාක දෙන වෙලාවේ අපේ සිත් නැමෙන්නේ අකුසලයේ දිශාවටමයි. ඒ අකුසලයේ දිශාවට නැවෙන සිත් පිංහතුනි මේ කාමයේ ආදීනවයන් දැකලා ඔබ දක්ෂ වෙන්න. රාගසිතක් සකස් වෙන වෙලාවේ හැම වෙලාවෙම මේ රූපය අට්ටික සංඥාවෙන් දකින්න. නමුත් අපි කවදාක්වත් සතිය සිහි අපේ දුර්වල නම් කල්‍යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම අපේ දුර්වල නම් පිංහතුනි අපි රූපය හැටියටම දකිනවා. අනේ මේ රූපය ලස්සනයි, මේ රූපය තරුණයි, මේ රූපය හැඩයි, මේ රූපය මම අයිති කරගන්න ඕනේ, මේ රූපය මගේ කරගන්න ඕනේ, මේ රූපය මම සල්ලි දීලා ගන්න ඕනේ කියලා පිංහතුනි අන්න අපි රාගයට පෝෂණය ලබලා දෙනවා. නමුත් ඔබ කොයිසා කැමැත්තෙන් ආසා කරපු රූපයක් වුණත් ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකින්න මේ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී පිංහතුනි ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා.
ඔබ තුළ රාගය සකස්වෙනේ රූපය මෝතක් මතු කරන්න. මෝතක් මතු කරන්න ළඟ ඉන්න කෙනාට ඒ දේ කියන්න අවශ්‍ය නැහැ. තමා තුළින් තමා මතු කරලා දකින්න දෙයනේ මා තුළ මේ රාග සිත් ඇති වුණේ කොයි රූපයක් නිසාද. මම සිල්පද බිඳගත්තේ සිල්පද දුර්වල වුණේ. මං සමාජයේ අපකීර්තියට පත්තුනේ සමාජයේ චෝදනාවන්ට ලැබුවේ. මං මේ මොහොතේ බන්ධනාගාර ගත වෙලා ඉන්නේ. මං මේ මොහොතේ සිරගත වෙලා ඉන්නේ. මං මේ මොහොතේ මගේ පවුල් ජීවිතය විවාහ ජීවිතය ප්‍රශ්න ගොඩක් බවට පත් කරගෙන තියෙන්නේ. මං මේ මොහොතේ දික්කසාදයක් කරා යොමු වෙලා තියෙන්නේ. පිංගතුනි මේ රාගසිත නිසාමයි. එනිසා නිරේතුරුවම මේසා ආදීනවයන් බහුල මේ රාගසිත පිංගතුනි යටපත් කරන්න බුදුරජාණන් වහන්සේ සුන්දර මාර්ගය අපිට කියලා තිනවා. ඒ රාගසිත සකස් වෙන රූපය ඔබ මතු කරගෙන මේ සුන්දර විදර්ශනා රාත්‍රියේදී පිංගතුනි ඒ රූපය මස ගලවලා ඉවත් කරන්න. ඒ සුන්දර රූපේ මස මනසින් ගලවලා ඉවත් කරන්න පිංගතුනි. මනසින් මේ රූපේ මස ගලවලා ඉවත් කරද්දී ඔබ දකින්නේ ඇටසැකිල්ලක්. ඔබේ ඇටසැකිල්ල දෙස දකමින් ජීවත් වෙන්න පිංගතුනි. ඒ ඇටසැකිල්ල දෙස දකමින් අනිත්‍යයි 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 කියලා රූපේ අනිත්‍යභාවය නුවණින් දකමින් ජීවත් වෙන්න. අර සුන්දර රූපයයි ඔබ දැන් අට්ටික සංඥාව බවට පත් කළේ. ඔබ මොහොතක් උත්සාහ ගන්න පිංගතුනි ජීවිතේට ඒ විදර්ශනාත්මක ධර්මය මේ රාත්‍රියේ එකතු කරගන්න. දැන් ඔබ නිරේතුරුව මර රූපය රූපය හැටියට ගන්නෙ නෑ පිංගතුනි. ඒ රූපය ඇත්ත මතු කරනවා. ඒ රූපය විදර්ශනාත්මකව දකිනවා පිංගතුනි. දැන් ඔබ ඇටසැකිල්ලක් දකින්නේ. ඒ ඇටසැකිල්ල නිරේතුරුවම පිංගතුනි නුවණින් දකිමින් නුවණින් දකිමින් ජීවත් වෙන්න. ඒ අදාළ රූපය ඔබට සිහිපත් වෙන සෑම මොහොතකම ඒ අදාළ රූපය නිසා කාමසිත රාගසිත ඇති වෙන සෑම මොහොතකම පිංගතුනි ඒ රූපය අට්ටික සංඥාව තුලින් දකින්න. පිංගතුනි ඔබ නිරේතුරුවම වරින් වර ඒ රූපය අට්ටික සංඥාවෙන් දකිද්දී ඒ රාගසිත පිංගතුනි බැහැර වෙලා යනවා. ඒ රාගසිත නිරෝධය වෙලා යනවා. ඒ නිසාම පිංගතුනි ඔබ ඒ රූපේ ආස්වාදය තුලින් ඇති කරගත්තා වූ ඒ අකුසල් සිත් යටපත් කරලා රූපේ ආදීනවය මතු කරගෙන පිංගතුනි රූපේ නිස්සරණේ දිසාවට යන්න පාර ඔබ මතු කරගත්ත වෙනවා. ඒ නිසා පිංගතුනි සමාජයේ රාගයෙන් වෙලී සිටින මොහතක සමාජයට රාගයෙන්ම පූර්වා දර්ශයන් සපේන මොහතක ඒ රාගයෙන් පිරිලෝකිට පාසල් දරුවාගේ පටන් වයෝ වෘද මහලු පින්වතා පවා ගොදුරු වෙලා තින මොහතක පිංගතුනි ඔබේ ගැලවුම් කරුවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ කායානුපස්සනාවයි පිංගතුනි. කායානුපස්සනාවෙන් තොර රාගේ නිරෝධයක් දකින්න බෑ පිංගතුනි. කායානුපස්සනාවෙන් තොර රාගේ අඩුවක් දකින්න වෙන ධර්මතාවයක් නැහැ පිංගතුනි. එනිසා ඔබ දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය මායя කියලා පිංගතුනි. අවිද්‍යාව හේතුවෙන් සංස්කාරයෝ ශක්තිමත් වෙද්දී පිනට අදාළ සංස්කාරයෝ ශක්තිමත් වෙද්දී පිංගතුනි රූපය ලස්සන වෙනවා. ලස්සන ලස්සන රූප පිංගතුනි සංස්කාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලායතනං. මේ ධර්මතාවය තුල අපේ ඇස් ඉදිරියට එන්නේ ලස්සන රූපයක්මයි ලස්සන සුන්දර රූපයක්මයි පිංගතුනි. ඇයි පෙර පින නිසාම පෙර සුන්දර පින්කම් කරලා මෛත්‍රී වඩලා මල් ලස්සන මල් පූජා කරලා බෝමලු ඇමදලා පිංගතුනි ඒ සුන්දර කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් ලස්සන ලස්සන රූප අපිට දකින්න ලැබෙනවා. මේවා සංස්කාරයන්ගේ ඇස් බැඳුම් පිංගතුනි. මේ සංස්කාරයන්ගේ ඇස් බැඳුම් වලට ජවය දෙන්නේ ශක්තිය දෙන්නේ අවිද්‍යාවමයි. ඒ කියන්නේ ලස්සන රූපයක් දකිද්දී ඒ රූපය තුලින් විඳින්න නෙමේ අපි යන්න ඕනේ පිංගතුනි. ලස්සන රූපයක් දකිද්දී
ඒ රූපය මමය මගේ කියලා ගන්න නෙමේ අපි යන්න ඕනේ. ලස්සන රූපයක් දකිද්දී රාගය ඇති කරගන්න නෙමේ අපි යන්න ඕනේ. පිංහතුනී ලස්සන රූපයක් අපි දකිද්දී ඒ රූපය තුළින් අපි දකින්න ඕනේ අවිද්‍යාවමයි පිංහතුනී. අවිද්‍යාවමයි අවිද්‍යාව නිසාම සකස් වුණා වූ සංස්කාරයන්ගේ ඵලයක් ඒ ලස්සන රූපය. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම පිංහතුනි. චතුරාර්ය සත්‍ය නොදැනීම නිසාම රූපය නිත්‍ය වශයෙන් ගත්තා, රූපය සැප වශයෙන් ගත්තා, රූපය ආත්මීය වශයෙන් ගත්තා, ඒ රූපය උපාදානය කරගත්තා, රූපයට තෘෂ්ණාවෙන් බැඳී ගියා, ඒ නිසාම උපාදානයන් සකස් වුණා. ඒ නිසාම පිංහතුනි භවයේ ලැබුවා උපත ලස්සන රූපයක් වුණා, සුන්දර රූපයක් වුණා. ඒ සුන්දර රූපය අයිති වුණේ අවිද්‍යාව කියන චතුරාර්ය සත්‍ය නොදැනීමටයි පිංහතුනි. එනම් බලන්නකෝ අපි ලස්සන ලස්සන රූප දකිනවා සමාජයේ ඇස්වලින්, ඒ වගේම අපි කාමයන් වැඩෙන, ඒ වගේම පිංහතුනි අඩ නිරුවත් වූ රූපයන් අපි සමාජය තුළ දකිනවා. පිංහතුනි මේ සෑම රූපයක් තුළින්ම අපි මතු කර ගන්න ඕනේ රාගේ නන් නෙමේ පිංහතුනි. මේ සෑම රූපයක් තුළින්ම අපි මතු කර ගන්න ඕනේ අවිද්‍යාවේ තියෙන වියරු භාවයමයි, අවිද්‍යාවේ තියෙන විසකුරු භාවයමයි පිංහතුනි. එනිසා ඔබ දක්ෂ වෙන්න රූපය මාරයා හැටියට දකින්න. රූපය මාරයා හැටියට දකින්න මේ පින විසින් ලස්සන ලස්සන හැඩ වැඩ කරලා එක එක ඉරියව් පවත්වන කය කයවල් අපිට පේන්න සලස්වන්නේ, අපිට දකින්න සලස්වන්නේ නිරේතුරුව පිංහතුනි මේ අවිද්‍යාවේ ශක්තිමත් භාවය තුළ උපදින මේ රූපය මාරයා කියන ධර්මතාවය නිසාමයි පිංහතුනි. ඒ නිසා ඔබ මාරයා මමේ කියලා ගන්න එපා, ඔබ මාරයා මගේ කියලා ගන්න එපා, ඔබ මාරයා මගේ ආත්මය කියලා ගන්න එපා, ඔබ මාරයා සැපයි සුබයි නිත්‍යයි ස්ථිරයි කියලා ඔබ ගන්න එපා පිංහතුනි. මාරයා නිරතුරුවම ඔබ ජාති ජරා ව්‍යාධි මරණයන් හැටියට දකින්න. මාරයා නිරතුරුවම ඔබ භව දුක සකස් කර දන්නා වූ, සංසාර බිය ඇති කර දෙන්නා වූ, මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ට තෝතැන්නක් හැටියටම දකින්න පිංහතුනි. දකිමින් නිරතුරුවම රූපය, රූපේ Nirodha උදෙසා ඔබ යොමු කරගන්න, රූපය තවත් රූපයක උපාදානය උදෙසා යොමු කරගන්න එපා පිංහතුනි. රූපය රූපේ Nirodha උදෙසා යොමු කරගන්න. ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සුන්දරම කමඨහන තමයි පිංහතුනි මේ උතුම් කායානුපස්සනාව. එනිසා යම් පිංවතෙක් අපි ළඟට ඇවිල්ලා සාමින්වහන්ස මට කමඨහනක් දෙන්න කියද්දී ඒ පිංවතුන් තමා තුලින් තමාට සුදුසු කමඨහන මතු කරගන්න පිංවතුනි. ඔබ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන අය, ඒ කියන්නේ උතුම් බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නයේ ඇසුර ලබන අය, ඒ තුලින්ම කල්යාණ ධර්මයන් ශ්‍රවණය කරන අය, ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන පිරිස, එනිසා ඔබ ආරෂ්ඨාංගික මාර්ගයේ තුල ඉන්නවා. ඔබ සම්මා දිට්ඨිය අර්ථයන් සම්මා සංකප්පේ අර්ථයන් ජීවිතයට එකතු කරගන්නවා. ඒ වගේම සීලේ ශක්තිය ආජීව අට්ඨමක සීලේ ශක්තිය ජීවිතයට ගන්නවා. සම්මා සති සම්මා සමාධිමත් හිත ඔබ ශක්තිමත් කරගන්නවා ශක්ති ප්‍රමාණයෙන් පිංගතුනි. ඒ නිසාමයි ඔබ ඉල්ලන්නේ සාමින් වහන්ස අපිට කමඨහනක් දෙන්න කියලා. ඒ නිසාමයි ඔබ භාවනාවක් ඉගෙන ගන්න සාමින් වහන්සේ නමක් ළඟට භාවනා පන්තියකට ඔබ යොමු වෙන්නේ පිංගතුනි. ඒ නිසා නිරතුරුවම තමන් ආරියෂ්ඨාංගික මාර්ගයේ තුල ශක්තිමත් නම් පිංගතුනි තමා තුලින් තමාගේ කමඨහන මතු කරගන්න, තමා තුලින් තමාගේ කමඨහන මතු කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව රාගසිත සකස් වෙනවා නම් දෙවරක් නොසිතා පිංහතුනි කායානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න, කායානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න. ඒ කාම සිත් යටපත් කරගෙන කාමේ ආස්වාදයට යට නොවි කාමේ ආදීනවයන් මතු කරගෙන
ඔබට කාමේ නිස්සරණය දෙසට ගමන් කරන්න. සිල්පද ආරක්ෂා කරගෙන ජීවත්වෙන්න. ඔබේ පවුල් ජීවිතේ සමගි ආරක්ෂා කරගෙන ජීවත්වෙන්න. වර්තමානයේ බලවත් ආකාරයෙන් සිදුවෙනේ ළමා අපචාරයන් බාල වයස්කාර දරුවන්ට කරන අපචාරයන්ගෙන් මිදී යහපත් පුරවැසියෙක් වෙන්න පිංහතුනි නිරේතුරුවම රූපය දෙස රූපය ඇසෙන් බලන්න එපා. රූපය දෙස තරුණයි කියෙන ඇසෙන් බලන්න එපා. රූපය දෙස ලස්සනයි කියෙන ඇසෙන් බලන්න එපා. රූපය දෙස පිංහතුනි රාගය වැඩෙන ඇසෙන් බලන්න එපා. රූපය දෙතිස් කුණුපයක් කියෙන ඇසෙන් බලන්න. රූපය සතර මහා ධාතුවක් කියෙන ඇසෙන් බලන්න. රූපය අට්ටික සංඥාවක් කියෙන ඇසෙන් බලන්න. රූපය ඉරියව් පවත්තන අනිත්‍ය වූ කයක් කියෙන ඇසෙන් බලන්න. රූපය මරණානුස්සතියක් කියෙන ඇසෙන් බලන්න. එම දකිද්දි පිංහතුනි ඒ රූපය තුළින් ඔබ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැක්ක වෙනවා. ඒ රූපය තුළින් ජීවමාන ශාස්තුන් වහන්සේ වන උතුම් ධර්ම විනය දැක්ක වෙනවා පිංහතුනි. එනිසා නිරේතුරුවම රූපය තුළින් මාරයා දකින්න එපා. රූපය නිත්‍යයි සැබයි සුබයි ආත්මයි. රූපය මමයි මගේ කියලා ලස්සනයි කැතයි උසයි මහතයි කියලා පිංහතුනි නිත්‍ය සංඥාවෙන් ගන්න එපා. ඒ රූපය නිත්‍ය සංඥාවෙන් ගන්න මොහොතක් පාසා ඔබ මාරයා මමේ කියලා ගත්ත වෙනවා. මාරයා මගේ කියලා ගත්ත වෙනවා. මාරයා මගේ ආත්මය කියලා ගත්ත වෙනවා. පිංහතුනි ඔබ මාරයා මමේ කියලා ගත්තොත් ඒ ඔබ ගන්නේ දුක පිංහතුනි. ඔබ මාරයා මගේ කියලා ගත්තොත් ඒ ඔබ ගන්නේ ජාති ජරා ව්‍යාධි මරණ පිංහතුනි. ඒ මාරයා තුල සැප තියෙනවා කියලා ඔබ ගත්තොත් ඒ සැප තුලින්නේ මාරයා තුලින් ඔබ ගන්නේ ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධ දුකමයි පිංහතුනි. ඒ නිසා ඔබ රූපය කායානුපස්සනාවෙන් ගන්න. ඒ රූපය මරණානුස්සතියෙන් අට්ටික සංඥාවෙන් ගන්න පිංහතුනි. ඒ රූපය කායානුපස්සනාවෙන් ඔබ ජීවිතයට ගත්ත වෙලාවේ ඔබ රූපය තුලින් ධර්මය දැක්ක කෙනෙක් වෙනවා. ඒ රූපය තුලින් ධර්මාබෝධය මතු කරගත් කෙනෙක් වෙනවා. ඒ නිසා ඔබ තුල රාග සිත් සකස් වෙනවා නම් නිරතුරුවම සිත කාමයන්ට දුවනවා නම් රූපයන් කෙරේ ඇලී යනවා නම් බැඳී යනවා නම් පිංගතුනි එකම ඖෂධය එකම කමටහන කායානුපස්සනාවයි. ඔබ බිය වෙන්න එපා. කායානුපස්සනාව පාසල් වයසේ දරුවෙකුට සුදුසුයි පිංගතුනි. ඔබ දැන් තාක්ෂණික උපකරණ අනවශ්‍ය ආකාරයෙන් බලලා පිංහතුනි ඔබටත් කාමසිත් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩිහිටියන්ගේ වැරදි ඇවතුම් දැකලා ඔබටත් කාමසිත් ඇති වෙන්න පුළුවන් පිංහතුනි. ඒ වගේම තරුණ පරපුරේ දරුවන්ට නිරේතුරුව මේ තාරුණ්‍ය ආස්වාදය නිසාම රූපේ ආස්වාදය නිසාම පිංහතුනි රාගසිත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි වර්තමානයේ මේ විපාක දෙන කොරෝනා කුසලය නිසා නිදහස සීමා වෙලා ගෙවල් වලට කොටු වෙලා සමාජ ඇසුරෙන් බැහැර වෙලා ජීවත් වෙන නිසාම වෙනදාට වඩා රාගසිත ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන් පිංහතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, ඔබ දක්ෂ වෙන්න පිංහතුනි නිරතුරුවම ඔය සකස් වෙන සෑම කාමසිතක් තුලින්ම ධර්මයක් මතු කරගන්න, අධර්මයක් මතු කරගන්න එපා. ඔය සකස් වෙන සෑම කාමසිතකින්ම සිල්පදයක් බිඳගන්න එපා පිංහතුනි. අකුසලයට මඟ පාද ගන්න එපා. නිරේතුරුවම තරුණ ජීවිත ළමා ජීවිත සිතේ ඇසිවෙන රාගසිතක් නිසා විනාශ කරගන්න එපා. ඒ නිසා ඔබට රාගසිතක් සකස් වෙනවා නම් පාසල් දරුවෙක් වේවා තරුණ දරුවෙක් වේවා පිංහතුනි ඒ රාගසිත සකස් වීමට හේතු වුණා වූ ඒ රූපය පිංහතුනි අට්ටික සංඥාවෙන් දකින්න, ඇටසැකිල්ලක් හැටියට දකින්න. ඔබ ඉදිරියේ තියෙනා වූ තාක්ෂණික උපකරණේ වේවා නැත්නම් මහපාරේ වේවා ඒ රූපය රූපයක් හැටියට ගන්න එපා පිංහතුනි. ඒක සැපයි සුබයි කියලා ගන්න එපා. ඒක නිරතුරුවම ඇටසැකිල්ලක් කළ දකින්න.
මලකඳක් කල්ල දකින්න, දෙතිස් කුණුපයක් කල්ල දකින්න, සතර මහා ධාතුවක් කල්ල දකින්න, පිංහතුනි ඔබේ සිතට ලොකු සහනයක් ඇතිවේවි. ඔබේ සිතර ලොකු සංසිඳීමක් ඇතිවේවි. ඔබේ සිතර ලොකු නිවීමක් ඇතිවේවි. පිංහතුනි ඒ සුන්දර සප්ත බොජ්ජංගයක් මයි. ඒ සප්ත බොජ්ජංගයන් තුළින් වැඩෙන ප්‍රීතිය පස්සද්දිය මයි පිංහතුනි. ඒ පීතිය පස්සද්දිය කවදාක්වත් ඔබට පංච නීවරණයන්ට අරන් යන්නේ නෑ පිංහතුනි. සිල්පද බිඳීම් දෙසට අරන් යන්නේ නෑ පිංහතුනි. ඒ සුන්දර සප්ත බොජ්ජංගයන් තුළින් වැඩුණු ප්‍රීතිය පස්සද්දිය සමාධිමත් හිතක් කරාමයි අරන් යන්නේ. සමාධිමත් හිතක් කරාමයි ඔබේ වගකීම්, ඔබේ යුතුකම්, ඔබේ හැසිරීම්, ඔබේ චර්යාවන්, ඔබේ සංස්කෘතිය, ඔබේ සදාචාරය පිළිබඳ ඔබට නිවැරදිව තමා තුළින් මතු කරලා දෙන පිංහතුනි. උතුම් සමාධිමත් හිතක් ඔබට ඇති කරලා දෙනවා. ඒ සමාධිමත් හිතෙන් පිංහතුනි ඔබේ අධ්‍යාපන කටයුතු වේවා, ඔබේ අනාගත ජීවිතය වේවා සාර්ථක කරගැනීමේ මාර්ගය ඔබට මතු කරගන්න පුළුවන් පිංහතුනි. එනිසා රාග සිතට හැම වෙලාවෙම කායානුපස්සනාව කියන බෙහෙත දෙන්න. කොයි වෙලාවකවත් රාග සිතට බිය වෙන්න එපා. රාග සිතට යට වෙන්න එපා. රාග සිතට ඔබ මෙතෙක් යට වුණා නම් ආදීන වේම මතු කළ දකින්න. අනේ දෙයියනේ මං අද දක්වා හැමදාමත් රාග සිතට යටත් වුණා. මං අහවල් රූපය දැකීම නිසා නිරේතුරුවම රාගය ඇති කරගත්තා. මං සිල්පද බිඳගත්. මං මත්වතුර බිව්වා. මගේ සාම්පුරුෂයා, මගේ බිරිඳට මං අප්‍රමාණ හිත් වේදනා දුන්නා. මගේ දරුවන්ට අප්‍රමාණ මං දුක් දුන්නා. මගේ පවුල් ජීවිතය කඩා වැටුණා, බිඳ වැටුණා. ඒ වගේම මං අප්‍රමාණ දුස්සීල භාවයන්ට පත් වුණා. පිංහතුනි මේවා නිසා සකස් වුණා වූ අප්‍රමාණ කුසල් කන්ද සිහිපත් කරගෙන රාගසිතට නැවත ඉඩ දෙන්න එපා පිංහතුනි. බුදුරජාණන් වහන්සේ අපි සෑම කෙනෙකුටම නිදහස දීලා තියෙනවා. ගිහි පිංහතුල්ලාට පංච සීලය ආරක්ෂා කරමින් පිංහතුනි තමාට නිදහසේ තමන්ගේ බිරිඳ සමග, තමන්ගේ සාම්පුරුෂයා සමග නිසි වයසට ආවට පස්සේ විවාහයක් තුළින් ඒ කාමයන් තුළ ජීවත් වෙන පිංහතුනි. සෝවාන් ඵලයට පත්වන ගිහි පිංවතාටත් ඒ නිදහස තියෙනවා. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ කාමයන් මධ්‍යම ප්‍රතිපදාවට අදාළව ජීවිතයට එකතු කරගන්න පිංහතුනි. අවිචාරයෙන්, අන්ධභාවයෙන් කාමයන් ජීවිතයට එකතු කරගන්න එපා. ඔබ කාමයන් ජීවිතයට එකතු කරගත යුත්තේ මධ්‍යම ප්‍රතිපදාවට අදාළව. ඒ මධ්‍යම ප්‍රතිපදාව තමයි මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිංහතුනි. ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඔබ සම්මා දිට්ඨි, සම්මා සංකප්පයන් ශක්තිමත් කරගත්ත තැන, සම්මා වාචා, සම්මා කම්මන්තයන් පංචශීලයේ ආරක්ෂාව ජීවිතයට එකතු කරගත්ත තැන පිංහතුනි ඔබ කවදාක්වත් අසන්මතයෙන් රාගය පස්සේ යන්නේ නැහැ. ඔබ නිරේතුරුවම දක්ෂයි විවාහ ජීවිතය තුළින් තමන්ට ලැබුණා වූ ඒ ධර්මානුකූල, විනයානුකූල, නීත්‍යානුකූල බිරිඳ තුළින්, සැමියා තුළින් පිංහතුනි ඒ කාමේ පිපාසයන් සංසිඳවාගෙන නිරේතුරුවම මේ කාමේ ආදීනවයන් නුවණින් දකිමින් පිංහතුනි මේ ජීවිතේදීම විවාහක ජීවිතයක් ගත කළත් කාමේ නිස්සරණය සොයාගෙන යන්න. මේ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී දෑස් පියාගෙන මොහොතක් හිතන්න පිංහතුනි. ඔබේ වයස අවුරුදු 50ක් වෙන්න පුළුවන්. ඔබේ වයස අවුරුදු 60ක් වෙන්න පුළුවන්. ඔබේ වයස අවුරුදු 30ක්, 40ක්, 20ක්, 10ක් වෙන්න පුළුවන්. පිංහතුනි දෑස් පියාගෙන නුවණින් දකින්න මේ ජීවිතයේ ඔබේ වයස අවුරුදු 30ක්, 40ක්, 50ක් වුණත් දෙයිහාමුදුරුවනි පටිච්ච සමුප්පන්නව සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක ඉඳන් පටිච්ච සමුප්පන්න වයසක් අපිට තියෙනවා පිංහතුනි. කොයිසා ඈත අතීතයක් දෙවි හාමුදුරුවනේ ඒ පටිච්ච සමුප්පන්න අතීතෙට තියෙනවද? දීපංකර බුදුරජාණන් වහන්සේ කියන මතකෙට යන්න. භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්වයින් හැටියට නියත විවරණ ගත්ත තැන
නමුත් ඉනුත් ඈතට තව කල්ප කොච්චරක් නම් ඈතට තියෙනවද පින්වතුනි? මේසා දීර්ඝ බව ගමනක් ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා පින්වතුනි. මේසා දීර්ඝ බව ගමනක් පටිච්ච සමුප්පන්න වාවේ පින්වතුනි, මේ රූපය කෙරෙහි ඇති කරගත්තා වූ රාග සිත් නිසාමයි පින්වතුනි. මේ රූපය කෙරෙහි ඇති කරගත්තා වූ මෝහ සිත් නිසාමයි. බලන්න, දැස් පියාගෙන නුවණින් දකින්න, මේ මහ පොළවට පස් වෙලා යන මේ අධ්‍යාත්මික රූපය නිසා, මේ මහ පොළවට පස් වෙලා යන මේ බාහිර රූපයන් නිසා ඒ රූපයන් කෙරෙහි කාම සිත් ඇති කරගෙන, ඒ රූපයන් කෙරෙහි රාග සිත් ඇති කරගෙන, ඒ රූපයන් කෙරෙහි මෝහ සිත් ඇති කරගෙන දිව්‍ය තලවල ඉපදුන වෙලාවෙත් පින්වතුනි, මනුස්ස තලවල ඉපදුන වෙලාවෙත්, සතර අපායන්ට වැටුන වෙලාවෙත්, මේ රාගය නිසා, මේ කාමය නිසා පින්වතුනි අපි වින්දා වූ දුක්ඛන්දරාව නුවණින් දකින්න, දුක්ඛන්දරාව නුවණින් දකින්න. මේ මොහොතේ ඔබ තුල රාග සිතක් සකස් වුණොත් ඒ රාග සිත පින්වතුනි පටිච්ච සමුප්පන්න උපතකට අදාළ ධර්මතාවයන් සියල්ල ඔබට සකස් කළ දෙනවා කාම ලෝකයේ උපතකට. ඒ නිසා සංසාරයක් පුරාවට සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක ඉඳන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට පංචශීලය ආරක්ෂා කරගෙන විවාහ ජීවිතයක් ගත කරලා ඒ කාමයේ ආස්වාදයන් ලබලා පින්වතුනි ඒ පංචශීලයේ ශක්තියෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ධර්මයන් සාක්ෂාත් කරගෙන ඒ සම්මා සමාධිමත් හිතෙන් සතර සටිපට්ඨාන ධර්මයන් පුහුණු කරලා රූපේ අනිත්‍යභාවය අවබෝධ කරලා රූපයෙන් නිදහස් වෙන්න, රූපයෙන් මිදී යන්න, රූපයෙන් නිරෝධය වෙන්න පින්වතුනි මේ ජීවිතේදීම සුන්දර මාර්ගයක් අපි ඉදිරියේ කියලා දීලා තියද්දී දෙයිහා මුදුරුවනේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් පින්වතුනි අපි මොකද්ද කරලා තියෙන්නේ? කාමයන් උදෙසා බුදුරජාණන් වහන්සේලා අපිට නිදහස දීලා තියෙනවා ගිහි පින්වතුල්ලාට. පංච සීලේ ආරක්ෂාව තුල ඉඳගෙන තමන්ගේ විවාහක බිරිඳ, තමන්ගේ විවාහක සම්පුරුෂයා සමග ඒ සුන්දර කාමයන් තුල ජීවත් වෙන්න, ඒ වගේම ඕනෑම තරුණයෙකුට, තරුණියකට වයස අවුරුදු 18 ඉක්මුණාට පස්සේ සුන්දර විවාහ ජීවිතයකට ගිහිල්ලා ඒ විවාහ ජීවිතය තුලින් අපේ සංස්කෘතියට, සදාචාරයන්ට මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් වැඩෙන ආකාරයට ඒ කාමයන් තුල ජීවත් වෙලා ඒ පංච සීලේ ආරක්ෂාවෙන් පින්වතුනේ සම්මා සමාධිමත් හිතක් කරා ජීවිතය අරන් ගිහිල්ලා එක ජීවිතේදීම මේ කාමයන් නිරෝධය කරන්න, මේ රාගය නිරෝධය කරන්න, මේ රූපය නිරෝධය කරන්න බුදුරජාණන් වහන්සේ සුන්දර මාර්ගයක් දේශනා කරද්දී සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපි ප්‍රමාද වෙලා පින්වතුනි, අපි ප්‍රමාද වෙලා මේ සුන්දර රාත්‍රියේදී, මේ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා පින්වතුනි ඔබත් මමත් ජීවිතේ තුලින් ඇති කරගත්තා වූ ප්‍රමාදී භාවයේ සිහියට නගා ගන්න, ප්‍රමාදී භාවයේ සිහියට නගා ගන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් පින්වතුනි වින්දා වූ සතර පා දුක ගැන සිහිපත් කරන්න, මේසා දීර්ඝ අතීත පටිච්ච සමුප්පන්න ගමනකදී කල්ප විනාශයන් දස දහස් ගානකට කොටු වෙලා ඔබත් මමත් වින්ද දුක සිහිපත් කරන්න, මේ දීර්ඝ පටිච්ච සමුප්පන්න අතීත බව ගමනේදී මුර්ග සංඥාවන් දස දහස් ගානකට කොටු වෙලා වින්දා වූ දුක සිහිපත් කරන්න. ඇයි මේ දුක වින්දේ පින්නතුනි? පංච සීලේ ආරක්ෂාව තුල විවාහ ජීවිතයෙන් අපිට ලැබිය යුතු කාමේ නිදහස අපි ඉක්මවා ගියා පින්වතුනි. බිරිඳ කියන අර්ථයෙන්, සාම්පුරුෂයා කියන අර්ථයෙන් අපි ඉක්ම ගියා.
ඒ වගේම තරුණ දරුවෙක් කවුරුදු 18ට පස්සේ විවාහ වෙලා ඒ කාම ජීවිතයන් නිදහසේ ගත කරන්න දීලා තියෙන නිදහස පින්වතුනි අපි අවභාවිතා කළා. ඒ නිසාම පින්වතුනි සාරා සංක කල්ප ලක්ෂ ගානක් දුකට වැටිලා තියෙනවා. දැස් පියාගෙන මේ විදර්ශනා රාත්‍රියේදී පින්වතුනි අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ විදර්ශනා රාත්‍රියේදී අදිෂ්ඨානයක් ඇති කරගන්න. මා උදෙසා නෙමේ, ඔබ උදෙසා. ඔබ අත්විඳින්නට යන්නා වූ අනාගත පටිච්ච සමුප්පන්න දුකෙන් මිදීම උදෙසා පින්වතුනි මේ විදර්ශනාමය රාත්‍රියේදී ලෞතුරා බුදුරජාණන් වහන්සේ සිහියට නගාගෙන ඒ දෙති පුරුෂ ලක්ෂණයන්ගෙන් බලන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකාය සිහියට නගාගෙන පින්වතුනි හදවතින් දෑත් එක්කොට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සපත වෙන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සපත වෙන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. භාග්‍යවතුන් වහන්ස මේ කාම සිත නිසා, මේ කාම සිතට වහල්වීම නිසා, මේ කාම සිතට යටත්වීම නිසා සාරා සංක කල්ප ලක්ෂ ගානක් මං පටිච්ච සමුප්පන්නව කාමේ ආදීනවයන් අත්විඳ භාග්‍යවතුන් වහන්ස මම කවදාක්වත් ඔබ වහන්සේ මට දීලා තියෙන නිදහස ඒ ආකාරයෙන් ජීවිතයට එකතු කරගත්තේ නැහැ. මං විවාහ ජීවිතයෙන් මගේ සැමියාගෙන් මගේ බිරිඳගෙන් විතරක් මං සතුටුුනේ නැහැ. මං අවුරුදු 18දී විනයානුකූලව නීතියානුකූලව මට විවාහයකට නිදහසක් දුන්නත් මං ඒ නිදහස් සීමාවන් ඉක්මවා ගියා භාග්‍යවතුන් වහන්ස. ඔබ වහන්සේට මං අකීකරු වුණා. ඔබ වහන්සේ කියපු දේ මං ඇහුවේ නැහැ පින්වතුනි. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කියපු දේ මං ඇහුවේ නැහැ. ඔබ වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරන්න කියද්දී මම මිච්ඡා මාර්ගයන් තුළමයි ගමන් කළේ භාග්‍යවතුන් වහන්සේ. මේ සුන්දර නිකිණි පුරපසළොස්සක පොය දවසේ මේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා මම ඔබ වහන්සේට සපත කරනවා. මං ඔබ වහන්සේට දිවුරා පොරොන්දු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ මොහොතේ පටන් මං කවදාක්වත් ආර්යෂ්ටාංගික මාර්ගයෙන් තොර, ආර්යෂ්ටාංගික මාර්ගයෙන් බැහැරව කාමයන් සොයන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ආර්යෂ්ටාංගික මාර්ගයේ ආරක්ෂාව තුල කාමයන් තුල ජීවත් වෙන්න, පංචශීලයේ ආරක්ෂාව තුල කාමයන් සමග ජීවත් වෙන්න සුන්දර නිදහස අපිට දීලා තියෙනවා. ඒ සුන්දර නිදහස උපයෝගී කරගෙන භාග්‍යවතුන් වහන්සේ මම පංචශීලයත් ආරක්ෂා කරගෙන, මම සම්මා වායාමයන් වර්ධනය කරගෙන, මම සම්මා සතිය තියුණු කරගෙන, මම විදර්ශනා නුවණ මතු කරගත යුතු සම්මා සමාධිය මං ඇති කරගන්නවා භාග්‍යවතුන් වහන්සේ. පිංගතුනි මේ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී මේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා ලෝකයේ තුල ඇවිලිලා යන, සමාජයේ තුල ඇවිලිලා යන මේ රාගේ රැල්ල, කාමයන්ගේ රැල්ල කෙරෙහි බිය ඇති කරගෙන පින්වතුනි ඔබ දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් මාර්ය ෂ්ටාංගික මාර්ගය තුලින් තමන්ගේ ඒ රාගසිත නිවා ගන්න දීලා තියෙන නිදහස ප්‍රයෝජනෙට අරගෙන පින්වතුනි තරුණ පින්වතුල්ලා ඒ නිසි කාලයේදී විවාහ ජීවිතයන්ට පත් වෙලා ඒ කාමයේ ආස්වාදයන් ජීවිතයට එකතු කරගන්න මාර්ගය තුල ශක්තිමත් වෙමින් සෑම බිරිඳක්ම සෑම සාම්පුරුෂයෙක්ම බුදුරජාණන් වහන්සේ ඔබට ලබා දුන් නිදහස අවභාවිතා කරන්න එපා පින්වතුනි. පංචශීලයේ ආරක්ෂාව තුල ඉඳගෙන ආර්යෂ්ටාංගික මාර්ගයේ වඩමින් සම්මා සමාධිමත් හිතක් ඇති කරගනිමින් මේ කාමයන්ගේ ආස්වාදයේ අනිත්‍යභාවය දැකලා මේ කාමයන්ගේ ආදීනවයන්ගේ දීර්ඝභාවය දැකලා කාමයන්ගේ නිස්සරණය මම මේ ජීවිතේදීම මතු කරගන්නවා කියන අදිෂ්ඨානයට ඔබ එන්න. එසේ නැතුව පස්සේ හේතුවෙන් සකස් වෙන කාමසිතකට ඇලිලා
තව සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබේ බව ගමන පටිච්ච සමුප්පන්නව දීර්ඝ කරගන්නේ පාපින්තුනි රූපය මායයා රූපය මායයා මෙතෙක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබේ අධ්‍යාත්මික රූපයත් ඊට අරමුණු වුණා වූ බාහිර රූපයත් මායයා හැටියට නොදැක්ක නිසාම ඔය රූපය කල්ප ගානක් ඔබට දුක් දීලා තියෙනවා පටිච්ච සමුප්පන්නෝ පිංගතුනි ඒ නිසා මේ මොහොතේ ඔබ ඔය ඇසෙන් දකින්නා වූ රූපය හෙට දවසේ ඔබේ ඇසෙන් දකින්නා වූ රූපය මායයා හැටියටම දකින්න මායයා හැටියට දැකලා පිංගතුනි ඒ දකින්න රූපය මායයාගේ නිරෝධය උදෙසා බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙන උතුම් කායානුපස්සනාවෙන් පිංගතුනි රූපේ නිරෝධය දෙසට ගමන් කරන්න කියලා මේ සුන්දර විදර්ශනා මේ රාත්‍රියේදී පිංගතුල්ලාට විදර්ශනාත්මක මෙත්සිතින් සිහිපත් කළ දෙනවා. තෙරුවන් සරණයි.